අපි දකිනවා මේ මිලානෝ ප්‍රධාන ගුවන් තොටුපළ තමයි මල්පෙන්සා ගුවන් තොටුපළ. මේ ගුවන් තොටුපළට නොයෙක් රටවල් වලින් මිනිස්සු ගොඩ බහිනවා. ඒ වගේම ලංකාවේ ඉඳලා ශ්‍රී ලාංකිකයොත් මේ මල්පෙන්සා තොටුපළෙන් ගොඩ බහිනවා. ඒ ගොඩ බහින අය කෙලින්ම ඒගොල්ලන්ගේ නිවෙස් වලට යනවා නැත්නම් ඒගොල්ලන්ගේ කාර්යයන් සඳහා පිටත් වෙනවා. ඒගොල්ලන්ගේ හෝටල් ගත කිරීමක් මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි ඉල්ලා හිටින්නේ අපි යුරෝපයේ හිටියත් මැද පෙරදිග විශේෂයෙන්ම මැද පෙරදිග ඉන්න ශ්‍රමිකයෝ අන්ත අසරණභාවයට මේ පැන්ඩෙමික් එක හින්දා අසරණභාවයට පත් වෙලා තියෙනවා. මේ මිනිස්සු පාරවල් වල හිඟා කන තත්ත්වයට එතකොට වෙනත් වෙනත් විදේශිකයන්ගේ කාමර වලට ගිහිල්ලා වුන් එක්කලා මේ කාන්තාව මේක ඇහැරීම් වලට ගිහිල්ලා එතකොට එහෙම ජීවත් වෙන රටාවකට දැන් මේ පෙළඹිලා තියෙන්නේ. ශ්‍රී ලාංකික පුරවැසියාට අයිතියක් තියෙනවා තමයි තමුන්ගේ මව් රටට පැමිණීමට ආපහු යන්න. එයාට එයාගේ ගෙදරට යන්න, එයාගේ අම්මව දකින්න, එයාගේ දරුවෝ දකින්න, එයාගේ දෙමව්පියෝ දකින්න ඒ අයිතිවාසිකමක් තියෙනවා. තමුන්ගේ මව්බිමේ අයිතියක් තියෙනවා. අපේ රට ඒ මිනිස්සුන්ට තියෙන පුරවැසියන්ට තියෙන අයිතිය තමයි මේ උල්ලංඝනය කරලා තියෙන්නේ. අපි ඉල්ලා හිටින්නේ මේ විදේශ ශ්‍රමිකයින්ට නිදහසේ තමුන්ගේ රටට ගිහිල්ලා තමුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා නිරෝධායනය වෙන්න අවශ්‍ය නම් ඒ නිරෝධායනය කටයුතු කරන්න ඒ අවසරයේ ඒ ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලා හිටින්නේ. අනෙක් රටවල වාගේ ඒ අවස්ථාව අපටත් ලබා දෙන්න. හෝටල් වලට ගාල් කරලා ලොකු මුදල් අය කරලා ටිකට් එකෙන් ගසා කාලා කොරෝනා මේ PCR ටෙස්ට් එකෙන් ගසා කාලා ඒ කරන අසාධාරණය නවත්තලා මිනිස්සුන්ට තමුන්ගේ මව් රටට ගිහිල්ලා තමුන්ගේ නිවසට ගිහිල්ලා නිරෝධායනය වෙලා ඒ අයිතිය ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. අද මේ රටේ තියෙන වාතාවරණය අනුව ඉතාලි සිටින අපේ රට විරුවන් ලංකාවට යන්න බැරුව සෑහෙන ප්‍රමාණ දුක් විඳිනවා මෙහෙ ලංකා ඉතාලි අන්තිමට මේ ඒ ගැන සංවිධානය කළ ජනතා විමුක්ති මේ කරපු සංවිධානයට දේශපාලන පක්ෂ බෙදෙන් තොරව සියලු දෙනාම අපි මෙතන සහභාගීලා තියෙනවා. ඒ සහභාගී වෙන්නේ මේ රට විරුවන් වෙනුවෙන් ලංකාවේ රජය කරන අසාධාරණ කටයුතුකම් වලට එහෙම තමයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා ලංකාවට යන්න අද මෙහෙ නෑ යන කෙනෙක් හෝටල් වලට ගෙවන්නොත් 14,000 15,000 20,000 වීසා පරීක්ෂණ වලට වෙනම ගණක් ගන්න. ඒක අසාධාරණ මුදල්. මේ මුදල් අපි හම්බ කරන මුදල් ලංකාවට යවනවා. විදේශ විනිමය යවන ලංකාවට. ඇයි මේ අසාධාරණම් කරන්නේ අපිට? මේව කරන්න එපා රජයට. අපි රජයට ඉල්ලන්නේ මේ මෙහෙන් වීසා පරීක්ෂණ කරගෙන යනවා නම් ලංකාවත් වීසා පරීක්ෂණ කරන්න. ඇයි ගෙවල් වල නිරෝධානය කරන්න දෙන්නේ පිළිදෙන්න බැරි? කලින් ගෙවල් වල කියලා නිරෝධානය නෑ. දැන් ගිය මාර්තු මාසෙ මම කියලා ලංකාව ගෙවල් වල නිරෝධානයනේ අපි. ඇයි දැන් කරන්න බැරි? මේ ගසාගෙන කෑමක් කරන්නේ මේ රටේ ආණ්ඩුවේ තරවකාරය ලව්වා. මේ ගසාගෙන කෑමක් රජය කරනවා. මේ අසාධාරණ විදිහ තමයි අද මේ මිලාන නගරේ කොන්සල් ජනරාල් කාර්යාලය ඉදිරිපිට මේ උද්ඝෝෂණය කරන්නේ. ඒකට සහභාගී වෙච්ච සියලු දෙනාට මගේ අවංක අද්දිස්තුතිය. කියන්නේ දැන් මේ ඉතාලි කියන්නේ ඇත්තටම දියුණු රටක්නේ. දැන් මේ රටට රටවලින් හැම රටකින්ම එනවා. ඒ ඇවිල්ලා කිසිම තැනක කොහෙවත් සල්ලි වලට නිරෝධනය වෙන්න කියලා නැහැ. එන කෙනා දවස් 17ක තමුගේ ගෙදර නිරෝධනය වුණා. ඊට පස්සේ තමරමන් තැන්වලට ගියා. මේ දැන් මේ ලංකාවේ ආණ්ඩුව කරන්නේ ටිකට් එකනුත් ගසාගෙන කරනවා. එතකොට PCR එකක් කරනවා. මේක මෙහෙනුත් කරනවා එහෙනුත් කරනවා. එතනත් ගසාගෙන. දැන් තව අලුත් ආරංචියක් තියෙනවා. ආපහු මෙහෙට ඉතාලියට එනකොට ආපහු නැවත PCR එකක් කරන්න ඕනේ කියලා එතනත් ගසාගෙන. මේක සම්පූර්ණයෙන්ම මේ විදේශ ශ්‍රමිකයන්ව ගසාගෙන කෑමක් කරන්නේ. විශේෂයෙන්ම අපිට වඩා මේ අපි කාන්තාව විදියට මැද පෙරදිග රටවල් වල කාන්තාව අන්ත අතරන දුක් විඳිනවා. ඇත්තටම දැන් අපේ මේ රටවල අපි ලටන කඩියක් ගන්නවානේ අපි. නමුත් ඒ මිනිස්සු අපිට වඩා දුක් විඳින. දැන් මේ මාර්තු 9 කාන්තා දිනය. මාර්තු 8 කාන්තා දිනය. කාන්තාවට මේ මුහුණ දිර තියෙන ගැටලුව
එතකොට මේ ටිකට් වලින් ගසා ගන්න කල මේ ක්‍රමය නැති කරලා දෙන්න කියලා තමයි අපි මේ උද්ඝෝෂණය අද මේ විදිහට කල් ගන්නවා.